මේ සසර කෙනෙක් පවතින්නේ පින්වතුනි මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය නිසා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය තුළ තියෙන කරුණක් තමයි අවිජ්ජාශ්‍රව කියන්නේ. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි කිසිදු විදිහකින් මේ ජීවත් වීමේදී නුවණක් දියුණු කරන්න ඕන විදිහකට ඉඩහසරක් නැහැ. තනි කරම ජීවත් වීමදි තියෙන්නේ අඥානකම වර්ධනය කිරීමේ ඉඩහසරක්. බුදුරණවහන්සේ දේශනා කරන්නේ පැවත්ම කියන කාරණාව එක්ක අවිජ්ජාශ්‍රව දුරු වෙනවා කියලා. අපි ඉන්නවා ජීවත් වෙනවා කියන කාරණාව එක්ක අවිද්‍යාශ්‍රව දුරු වීමක් කියලා නෙයි. අඥානකම කියන යෙදීම එකම ජීවිතේ තියලා තියෙන්නේ. කොහෙන් ගියත් ජීවිතයකත් එක්ක ඉඳලා තියෙන්නේ. කොහෙන් ගියත් පැවැත්ම එක්ක ජීවිතේ ඉඳලා තියෙන්නේ. එච්චරන මේ හිත අපි අපේ ජීවිතේ යථාර්ථ දැන් අපි යථාර්ථය කියලා සමහරවිට අද ධර්මයේ ඉගෙන ගන්න ගොඩක් කාට වෙලා තියෙන දේ තමයි යථාර්ථය කියලා මොනවා හරි කැලේ ටිකක් ඇතුල් කරගන්න එක. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මී හික්මින වැඩපිළිවෙලට නෙමෙයි අද ගොඩක් වෙලාවට ධර්මයේ කියලා හිතන්නේ. ඒ හික්මීමට දුන්න දෙයක් මේ ධර්මයේ කියලා හිතන්නෙත් නෑ. අද ධර්මයේ කියලා ගොඩක් වෙලාවට හිතන්නේ මොනවා හරි තමන් ඉගෙනගෙන තමන් තේරුම් ගන්න එක. මොනවා හරි තමන් ඉගෙනගෙන තමන්ගේ පැත්ත තහවුරු කරගන්න එක. ඒකට නෙමෙයි පින්වතුන ධර්මයේ කියන්නේ. ධර්මයේදී සිදුවිය යුත්තේ මේ අඥානකම පැවැත්ම කාමය මෙන්න මේ කාරණා වලට ඉඩක් නොයදෙන විදිහට ප්‍රායෝගිකව ප්‍රතිපදාවක් ඉස්මතු වෙන කාරණාවකට අපේ ජීවිතේ අපි පවතිනවා කියන කාරණාව තුලම යෙදෙන්නේ මොකක් එක්කද? ආශ්‍රව ක්‍රියාකාරීත්වය එක්ක යන්න නෙමෙයිද? පැවැත්මකට මොනවා හරි පැවැත්මකට තේරෙන්නේ නැහැ කියලා පවතිනවා. තේරෙනවා කියලා පවතිනවා. ඊට පස්සේ මට මේක වැඩක් නැහැ කියලා පවතිනවා. මෙතන මොකක් හරි නැහැ කියලා පවතිනවා. මොනවා හරි ක්‍රමයකට මේ හිත කැමැති පවත්වා ගන්න. ඉතින් පින්වතුනි මෙන්න මේක අපේ හිතට කරලා දෙන්න බෑ. ඒ කියන්නේ හිත අපේ හිත කියන කාරණාව තුලින්ම කියවෙන දේ තමයි සසර යන්නමයි සකස් වෙලා තියෙන්නේ. ගැලවෙන්න පොඩ්ඩක්වත් සකස් වෙලා නැහැ. ධර්මයේ ඇහුණත් අර ඒ ධර්මයේ ඇහිච්ච කාරණාව ඔස්සේ හිත ප්‍රවට්ටගෙන යන පවත්වගෙන හිතන්න පුළුවන්කම තිබ්බත් සමහර ලාවට ඒ කියන්නේ උපවරින් හිතන්න පුළුවන්කම තිබ්බ කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යෙදෙන්නේ හිත වසඟ කරගන්න නැති වෙන වැඩපිළිවෙලකට. ඒ කියන්නේ හිත හිතන විදිහට ඉඩ දෙන්නේ නැති වැඩපිළිවෙලකට. එහෙම නැති සියලු දෙනාටම මේ ධර්ම කාරණා මුල් කරගෙනත් අපි පැවතින්නමයි කැමති. සෝතාපන්න වෙලා හරි අපි පවතින්න කැමති. රහත් වෙලා හරි අපි පවතින්න කැමති. සද්ධානසාරි වෙලා හරි පවතින්න කැමති. සුගතිය ගිහිල්ලා හරි පවතින්න කැමති. ඇයි මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන තියෙද්දී මේ සසරෙන් එතර වෙන්න අවස්ථාවකට ඉඩහසරක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ජීවමාන වෙලා තියෙද්දී අපි තාමත් අපේ හිතට දාස වෙන්නේ නේ? අපේ හිතට වසඟ වෙන්නේ නේ? අපේ හිතට දාස වෙලා අපේ හිතට වසඟ වෙලා මේ ගිය රැල්ල මේ යන රැල්ල තවත් ඉදිරියට යන එකමයි වෙන්නේ. ගැලවෙන්නේ නැහැ. කවදාවත් ගැලවෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැත්නම් අපි තුල පිංවතුනි සත්‍ය වශයෙන්ම සැබෑම හිතන ගතිය එන්නේ නැති නිසා. දැන් පෙස්සට බලන්නකෝ මොනවා හරි දේවල් ප්‍රශ්නයක් කියලා තියෙනවානේ. මහා මංගල සූත්‍රයේ බුදුරණවහන්සේ පෙන්නනවා පුබ්බේව කත පුඤ්ඤත අත සම්මා පණිදිච්ච පඬිතං සේවනයේ ඊළඟට මෙන්න මේ කරුණු පතිරූපදේශ වාසී මේ කරුණු මංගල කරුණු හැටියට මගුල් කරුණු හැටියට. දැන් අපි හිතමු කෙනෙකුට අත සම්මා පණිදිච්ච කියන කාරණාවක් කියදিলা. හැබැයි පුබ්බේව කත පුඤ්ඤතාව මදි. ඊළඟට සමහර වෙලාවට ඒ කෙනාට අත සම්මා පණිදිච්ච ඇදිලා මේ පඬිතානන්ද සේවනාන් ඇදිලා නැහැ. ප්‍රතිරූප දේශ වාසයේ නැහැ. ඒ කියන්නේ ඒක සමහර ලාවට මගහැරෙන්න ඉඩ එනවා. ඇයි ඒ මගහැරෙන්න ඉඩ එන්නේ? පින්වතුනි මේ පවතිනවා කියලා කියන කාරණාව තියෙන්නෙම ගැලවෙන්න නෙමෙයි. ඥානෙ දිනුවෙන්න නෙමෙයි. අපි හිතනවා අපි මේ කරන් යන විදිහට ගියොත් යයි කියලා ඉස්සරහට. නෑ 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 නෑ. පවතින රැල්ල තියෙන්නේ යන්න සසර යන්න. අපි යමක පවතින විදිහක් තියනවා නම් ඒක තියෙන්නේ සසර යන්න. අවිද්‍යාශ්‍රවයකින් ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. භවආශ්‍රවයකින් ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. අපිට දැන් හිතෙන්න පුළුවන් ඕම් දැන් අපිට හිතන්න පුළුවන් කල්යාණ මිත්‍රිනුත් හම්බෙලා
දැන් ඔන්න මේවා ඔක්කොම ඇදලා තියෙන හොඳ සුදුසු ප්‍රදේශයකට හම්බෙලා දැන් මේක යයි කියලා නෑ පින්වතුනි. අපට ඒ ලැබීම තිබුණත් අපි යාම මේ හිතට වසඟ වෙලා හිතට දාසයක් වෙලා කටයුතු කරන තැනදී එතන දැන් ඉතරවන ඒ කියන්නේ දැන් මම මේ පැහැදිලි කරන්න පින්වතුනි මාර්ගයට කෙනෙක් ආවේ නැති තැනදී කියන එක. ඒ කියන්නේ අත්ත සම්මා පණිවිඩ තිබිලා තමන්ගේ හැකියාවත් තිබිලා පූර්ව පුණ්‍යපාකත් තිබිලා කල්යාණ මිත්‍ර සම්පත්තියත් ලැබිලා ප්‍රතිරූප දේශවාසියත් තිබිලා ඔක්කොමත් තිබිලා තියෙද්දී හැමදේම ලැබිලා තියෙද්දී කෙනෙකුට හිතෙනකොට මොකද්ද හරි දැන් මට ඔක්කොම ලැබිලා තියෙන්නේ කෙනෙකුට ලැබිලා නැහැ කියලා දුක් වෙන එක තියෙනවා කෙනෙකුට ලැබිලා තියෙන්නේ ලැබිලා නැහැ කියලා දුක් වුණත් ලැබිලා කියලා හතට වුණත් ඒ දෙකම පින්වතුනි පැවැත්මක්ද නැද්ද ඒ දෙකෙන් අපේ හිත අපිව රවට්ටලාද නැද්ද ඒ ඔක්කගෙන් අපේ හිත රවට්ටලා හිත අපිව රවට්ටලා තියෙද්දි ඒ පැවැත්ම කියලා කියන්නේ පින්වතුනි සසර යන විදිහක්ද සසර නිදහස් වෙන විදිහක්ද සසර යන විදිහ ඒ පැවැත්ම තුලදී වැඩෙන්නේ අවිජ්ජාශ්‍රව බවාශ්‍රව කාමාශ්‍රවද නැත්නම් අවිද්‍යාව භවයේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන එකක්ද පවතින විදිහ. ඉතින් පවතින විදිහක් නම් ලැබිලා තියෙන්නේ මේව අහිමි වෙන්න ඉඩ තියෙන්නේ නැත්නම් ආයේ නැවත පෝෂණය වෙන්නද අහිමි වෙන්න. මොකද මේ මෙච්චර අනවරාග හසරක් ආවේ පින්වත්නි මේවා ලැබි අහිමි වෙවි. ඇයි කරුණු කිහිපයක් හොඳටම හිතන්න පුළුවන් හැකියාව නැතිකම හොඳටම හිතන්න පුළුවන් හැකියාව තිබුණා උපතිස්ස පරිබ්‍රාජකයා වගේ අයට. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහි කාලේ. එවැනි මහා ප්‍රඥයෙකුට කෝලිත පරිබ්‍රාජකයා වගේ වැනි අයට, සිද්ධාර්ථ කුමාරයා වගේ වැනි අයට, එවැනි මහා උපරිම හිතන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙකුට අර ඒ හිතීමත් එක්ක පින්වතුනි ධර්මයක් එක පදයක් ඇහෙදී ආයි අහිමි වෙනවද නැද්ද කතාව නැහැ. මොකද හේතුව? අසාමාන්‍ය හිතීමේ හැකියාවක් තියෙන නිසා. එවැනි අය ලෝකේ එහෙම පහළ වෙන්නේ නැහැ නෙමෙයි. එහෙමනම් පින්වතුනි හොඳට හිතලා බලන්න අපට මේ ලැබුණු අවස්ථාව තුළ අපේ ජීවිතයේ තියෙන්නේ මොනවා හරි läගගෙන තෘප්තිමත් වෙන විදිහකට නම් අර මම ඔබට කලින් පැහැදිලි කරේ ආරෝග්‍ය මදය. ඒ කියන්නේ යාට ලෙඩ වෙනවා කියන එක මැරෙනවා. දැන් මේකත් එක්ක අප්‍රමාදී වෙන්නේ නැහැ. අප්‍රමාදී වීම කියන එක තමයි පටලවා ගන්නවා. අප්‍රමාදී විය යුත්තේ සාසන කෘත්‍ය කරන්න. මොකටද අප්‍රමාදී විය යුත්තේ සාසන කෘත්‍ය කරන්න? බුදුරණවහන්සේගේ ධර්මයේ සස්තු සාසනය කරන්න. වෙන දෙයකට නෙමෙයි අප්‍රමාදී විය යුත්තේ. සස්තු සාසනය කරන්න අප්‍රමාදී වෙනවා කියන එකයි පටලවාගෙන මම මොනවා හරි දත්මිටි කාගෙන කරන්න ඕන කියලා යනවා. සක්කායදිට්ඨිය දුරු වෙනවා කියන්නේ මොකද්ද? සක්කායදිට්ඨිය දුරු වෙනවා කියන්නේ යම් කාරණාවක් ඔස්සේ තමා කියලා ගන්න කාරණාව නොයෙදෙන විදිහේදීමක් වෙන්නට ඕනේ. තමා කියන ගන්න කාරණාව නොයෙදීමක් වෙන්නට ඕනේ. දැන් හිතලා බලන්නකො මෙහිම යම් කිසි කෙනෙක් ඔන්න කාමයන් අනිත්‍යයි දුකයි පරිණාමයි කියලා දකිනවා. දැකලා යා කාමයන් ඉක්මවලා පළවෙනි ධ්‍යානෙට ලැබෙනවා. දැන් කාටද ලැබෙන්නේ? දැන් හොඳට හිතලා බලන්නකෝ පළවෙනි ධ්‍යාන ලැබෙන්නේ කාටද? කෙස් වලටද ලැබෙන්නේ අපේ? නැත්නම් අපේ කන් වලටද ලැබෙන්නේ? අපේ ඇඟටද ලැබෙන්නේ? නැහනේ, තමාට ලැබෙන්නේ. එහෙනම් ඒ වැඩපිළිවෙල තුළ මොකද තිබ්බේ? තමා ඉන්නවා. බුදුරණවහන්සේගේ ධර්මයේ මූලාරම්භය නෑ. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ඔන්න අර පඨම කෝසල සූත්‍රයේ තියෙන ක්‍රමයට ඔන්න මෙතන කල්පනා කරලා ධර්මීයයක් එක මෙතන මම කියලා දෙයක් නෑ, මෙතන මගේ කියලා දෙයක් නෑ කියලා එහිම නුවණක් යාට එනවා. කාටද එන්නේ? තමන්ගේ කෙස් වලටද, ලොම් වලටද, නැත්නම් වෙන මොනවට හරිද? නෑ, තමන්ට එන්නේ. දැන් ඒ කාරණාව තුළ තමා ඉන්නවද නැද්ද? ඒත් තමා ඉන්නවා. බුදුරණවහන්සේගේ ධර්මයේ මූලාරම්භය නෑ.